ඔබතුමා හිතනවා ඔබතුමාට බය වෙයි කියලා අපි අපි කියන කරු කතා නැගතුමනි අපි ධනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා හදිසි නීතිය ගෙනල්ලා ඇඳුරු නීතිය දාලා මේ රටේ යම් ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාද විහිව තුල ප්‍රචණ්ඩකාරීත්වයෙන් හැසිරෙන්නේ නැති ප්‍රචණ්ඩ අධාරෙන් හැසිරෙන්නේ නැති උද්දෝෂණ තියෙනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරීත්වය හදන තමුන්නාසෙලා අත දිගරමන් කියන්නේ තමුන්නාස පක්ෂය දිහා තවත් දින හට්ටියක් ඒ ඔක්කොම එළිවෙයි ඉතින් ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්තේ ඒක ඒක අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවයිවත් කරුවා සුවන්දර මන්ත්‍රීතුමාට තියෙන ලොකු ප්‍රශ්නයක් හදිසි නීතිය ගැන අවුරුදු ගණන් හදිසි නීතිය මේ රටේ අපි දැක්කා අවුරුදු 30ක යුද්ධයක් අපි දැක්කා 83 නැති ඇත්තේ ප්‍රශ්නේ නිසා 88 89 මේ ආර්ථික මොනතරම් ආපස්සට ඇදගෙන ගියාද ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා අයියා කිව්වා එතුමා පිළිගන්නේ නැහැ කියලා මේ හැම ආණ්ඩුවක්ම වැඩ කරුවේ නැහැ කියලා එතුමා කිව්වා වැඩ කරලා තියෙනවා කිව්වා හැම ආණ්ඩුවකින්ම ධනාත්මක කතා කරුවා යුද්ධ ගැන කතා කරුවා එතුමා ඒ නිසා අපි මතක් කරනවා මේ වෙලාවේදී දැන් හදිසි නීතිය ජනාධිපතිතුමා ඉවත් කරන්න තියෙනවා දැන් සුවන්දර මහත්තයා ඉල්ලනවා ඡන්දයක් ඒ කියන්නේ ඔබතුමා ආපහු හදිසි නීතිය දාන්නද කියන්නේ ආයි දාන්නද කියන්නේ තුට්ටු දෙකේ දේශපාලනට වැටෙන්න එපා තමුන්නාසලත් වටේ මතක තියාගන්න මේ රටේ ආර්ථික යුද්ධයකට ගෙනියලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන්නාසලත් ඒකේ වගකීම ගන්න ඕනේ ඒ වගේ කාලකන්ණියක් වෙන්න එපා ඒක අපි කියන්නේ කරුණාකරලා නගතුමනේ ඔබතුමාගෙන් අපි ඉතාමත්ම ආදර කිල්ලනවා අපි බය නැහැ අපිට ගහන්න හදනවා නම් අපි කන මූණ දෙන්න සූදානම් හැබැයි අපි කියන මේ රටේ නීතියක් තියෙනවා උහිට වැඩි දේවල් වලට අපි මූණ දීලා තියෙනවා අපි මේ රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සියලුම දෙනාට එකතු වෙන්න ඔබතුමන්ගේ අපි ඉල්ලීමක් කරනවා නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට එන්නත් ඕනේ එළියට යන්න තියෙන ඔක්කොම අයට මම මේ සියලු දෙනා ගැන කතා කරන්නේ ඒකට ඉඩ දෙන්න ආරක්ෂාව දහස් කරන්න ඊළඟට අපි කිව්වා අර යුද හමුදාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මොටර්සයිකල් වගේ ගන්න මම හමුදාපතිතුමාටත් කතා කරුවා ඒකේ නම්බර නැති කියලා නම්බර දෙක දෙපැත්තෙම ගහලා තියෙනවා හමුදාපතිතුමා කිව්වා අද වහාම ඉස්සරහත් ගහන්න කියලා ඔක්කොම ඔය මොටර්සයිකල් ටික විපක්ෂ නායකතුමනි කොවිඩ් කාලේ ගිය හැමදැනම කොවිඩ් කාලේ ඒ නිසා එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සල මරයි මරලත් නැහැ ඇඳිරි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සල මරලා නැහැ කාලා නැහැ ඔබ තමන් ගීතේ වෙඩි තියලා නැහැ කිසිම වෙඩිල්ලක් තියන්නේ නැතුව කිසිම මේ අහිංසක තරුණ ළමයි මේ ළමයි අහිංසක තරුණයෝ මේ අහිංසකගේ මොළවල් ඔක්කොම විකෘති කරලා තමයි මේ අහිංසකව මැරුණේ මේ රටේ මේ තරුණයෝ ආපහු නොමගෙවන්න එපා ඔබතුමාගේ ආදර ගිල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ ඉන්න මේ විනාශය කරන්න එපා අපි බොහොමද ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔබතුමා කියන්න මේ ආරක්ෂාව දෙන්න විදියක් නැත්තම් අපි කැමති අපිට සිද්ධ වෙනවා මේවට මූණ දෙන්න ඒ මූණ දෙන්න පුළුවන් හයිය දේශපාලඥ වටින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ අපිට තියනවා කියලා අපි පැහැදිලිව කියනවා අපි රටේ ජනතාවට කියනවා මේ 50000ක් 70000ක් බෑලා 2 කෝටි 20 ලක්ෂක ජනතාව විනාශ කරන්න හදන අයට විරුද්ධව නැගිටින්න අපි ඒ සදා සටන් කරනවා කියලා ඔබතුමාට ධර්ම ආදරයෙන් ප්‍රකාශ කරනවා